එතකොට එතෙන්ට අපි කියමුකෝ ඔයාට 1 මිලියන් යයි නැත්නම් 20 මිලියන් යයි නැත්නම් 10 මිලියන් යයි ඒ ඒ ඒ කැපැසිටි ඩෙවලොප් වෙන්නේ ඔයාගේ තියෙන රික්වයර්මන්ට් ඔයාගේ තියෙන පොටෙන්ෂියල් එකත් එක්ක තමයි ඒ කැපැසිටි දෙනවා. ඉතින් මම කියන්නේ බැංකුවෙන් කවදාවත් ඔයාලට උදව් කරයි කියලා හොඳ මාකට් කෙනෙක් වෙන්න ඉස්සලා. රයිට් ඔයා ප්‍රොඩක්ට් එකක් හදලා තියෙනවා අතර ඔයාගේ ඕන් ප්‍රොඩක්ට් එකක් තියෙනවා මම මේ කවදාහරි කරනවා කියන ගට් ෆීලින් එකත් එක්ක ඔයා ඉනිෂියල් කරන්න ඕනේ මාකට් කෙනෙක් වෙන්න. ඉතින් හැම වෙලේම පෙන්ලයිස් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා කවුරුත් අවුල් වෙන්න එපා. ඉන්වෙස්ට්මන්ට් එකනම සල්ලි ඕනේ. ප්‍රොඩක්ට් එකක් හදුවා R&D කරා ඔක්කොම හොඳයි කියලා ඕක මාකට් එකට දාන්න බෑ. අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ. ඉන්වෙස්ට්මන්ට් එකත් ඔයාලා බොටල් ටික ගන්න ඕනේ. ඔයාලා ලේබල් කරන්න ඕනේ. ඔයාලා ෆැක්ටරි හදා ගන්න ඕනේ. රයිට්. එතකොට එකපාරට නිකන් ලංකාවේ තියෙන නිකන් බොටලයක් අරගෙන පුරවලා දාන්න බෑ. ලංකාව මේ වෙනකොට මේ මුහුණ දෙන ඩොලර් ප්‍රශ්නේ විසඳන්න ඕන නිසා ලංකාවට එන ඩොලර් ප්‍රමාණය වැඩි කරන්න ඕන නිසා මේ එක්ස්පෝර්ට් බිස්නස් එක පටන් ගන්න කට්ටිය දිරිගන්වන්න කරන්න ඕනේ මේ වීඩියෝ සීරීස් එකේ. මීට කලින් අපි කතා කරා කොහොමද ඔයා එක්ස්පෝර්ට් කරන්න ප්‍රොඩක්ට් එකක් නැත්නම් සර්විස් එකක් තෝරගන්නේ සහ කොහොමද ඒකට වටිනාකමක් එකතු කරලා රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් එකක් කරලා ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න ඉන්ටර්නැෂනල් මාකට් එකට හරින විදියට. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔය දෙකම කරාට සමහර වෙලාවට ඔය ඕක බිස්නස් එකක් විදිහට පටන් ගන්න ඕක ස්කේල් කරන්න ඕක ලොකු ප්‍රමාණයකට එක්ස්පෝර්ට් කරන්න ඔයාට ඉන්වෙස්ට්මන්ට් එකක් සමහර විට ඕන වෙන්න පුළුවන්. අන්නේ ඉන්වෙස්ට්මන්ට් එක ඔයාට අවශ්‍ය නම් කොහොමද ඔයා ඒක හොයාගන්නේ? ඉතින් මේ එක්ස්පෝර්ට් සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක විදිහට කැප්සල් එන්න ආයතන නිර්මාතු රන්ජන් හංචපොල මේ හැම දෙයක්ම අපිට පැහැදිලි කරනවා. ඔය ඔක්කොම ඐඩෙන්ටිෆයි කරත් ඔය ඔක්කොම ඩෙවලොප් කරත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් එනවා. අපි හැමෝටම එන ප්‍රශ්නයක් තමයි. මාත් ඔය ප්‍රශ්නෙට ලොකුවටම ස්ට්‍රගල් වුණා. දැන් නම් ඉතින් ෂේප් මොනවාද? ඔයාලා කොහොමද මේක ඩෙවලොප් කරගන්න ඉන්වෙස්ට්මන්ට් එක හොයාගන්නේ කියන එක. මොකද ඔයාලා හිතන විදිහට ලේසි නෑ. ප්‍රොඩක්ට් එකක් අඩුම තරම් සාම්පල් එකක්වත් හදලා දෙන්න ඔයා හිතන්න එපා. කට්ට ගිහිල්ලා කිව්වොත් සාම්පල් එකක් කරලා දෙන්නෑ කියලා එහෙම කරන්නේ නෑ. හරි මම දන්නවා මම ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරද්දි මොන තරම් ප්‍රශ්න තිබ්බද සාම්පල් එකක් හදාගන්න එම කවුරුත් උදව් කරන්නේ නෑ. මම දැන් කරලා දෙනවා. මොකද මම දන්නවා මේ මිනිස්සු මම කොහොමද ඒ දවස්වල පොඩක් සෆර් කරේ ඒක ඉතින් අනිත් කටට දෙන්නේ නැතුව මම කරලා දෙනවා. හොයි ඒක හැමෝටම නේ මට තේරෙනවා නම් මෙයාගේ මේ ප්‍රොඩක්ට් එක ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක පොටෙන්ෂල් ඇති එක මම සපෝට් කරන එකෙන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට කිව්වාගේ ඔයාලා ප්‍රොඩක්ට් එකක් සර්විස් එකක් සහ ප්‍රොඩක්ට් එකක් කියලා මම කියන්න ආවේ ඒකයි. ඒත් සමහර සර්විස් වලට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නැහැ. නමුත් ප්‍රොඩක්ට් එකක් හදනවා නම් ඔයාලට ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙනවා. රයිට්. එතකොට ඔයාලා සාම්පල් හදලා අපි මොන හරි කරලා සාම්පල් හැදුවා කියමුකෝ. ඔයාලා ප්‍රොඩක්ට් එකක් හොයලා ඉවරයි. ඩෙන්ටිෆයි කරලා ඉවරයි එක R&D කරලා සාම්පල් උත් හදලා ඉවරයිනේ. නමුත් මෙයාට ඔයාට මේක වර්ල්ඩ් මාකට් එකට යන්න නම් ඉන්ටර්නැෂනල් මාකට් එකට යන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලා කැපැසිටි හදන්න ඕනේ. මම මුලදීම කිව්වා අපි එක්ස්පෝර්ට් එකක් කරනවා නම් කමිට්මන්ට් කියන එක නම්බර් 1. රයිට්. අපි කවුරු හරි ඕඩර් එකක් ආවනම් ප්‍රොඩක්ට් එකක් ආවනම් අපිට දෙන්නේ කවුද? අපි දෙන්නේ අපි යාළුවන්ට කියන්නේ ඇට්ලීස්ට් 2 weeks තමයි. මම සාමාන්‍යයෙන් 2 weeks තමයි මගේ තියෙන ටයිම් එක PO එකක් ඇවිල්ලා එමු නැත්නම් ඇඩ්වාන්ස් එකක් හම්බුනොත් අපි within 2 weeks අපි ඩිලිවර් කරනවා. ඒ කියන්නේ අපි ෂිප්මන්ට් එක රෙඩි කරනවා. ඉතින් ඒ කමිට්මන්ට් එක ඔයාලගේ තියෙනවා. එතකොට ඔයාලට ඒ කමිට්මන්ට් තියෙනවා. ඔයාලගේ කැපැසිටි ඔයාලා හදා ගන්න බෑ. එතකොට ඔයාලට දවසට බිවරේජ් එකක් ගත්තොත් එතන දවසට ඔයාලට පොඩක් කොච්චරක් කරන්න පුළුවන්. එතකොට පැයට කොච්චරක් කරන්න පුළුවන්. මාසෙට කොච්චරක් කරන්න පුළුවන්. ඒ අනුව තමයි ඔයාලගේ මාකට් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒක කරන්න නම් මම මගේ තිබ්බ මුලින්ම දවසට 1000ක්වත් අමාරුයි කරගන්න. ඊට පස්සේ මම ඒක 1000ක් 1500ක් කරගත්තා. දැන් මං දවසට 10,000 more than 15,000 කරන්න පුළුවන් කැපැසිටියක් හැදලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි ක්‍රමක්‍රමයෙන් තමයි එන්න ඕනේ. ඉතින් ඒකට ඉන්වෙස්ට්මන්ට් එකක් එනවා. ඉන්වෙස්ට්මන්ට් කියන්නේ සල්ලි. දැන් තියෙන තත්ත්වයක් එක්ක දැන් මාස 6කට කලින් රුපියල් වාපකෙම ලක්ෂයට කරන්න පුළුවන් දෙයක් නම් දැන් ඉතින් ඔයාලට ලක්ෂ 2ක් යනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මාකට් එකේ තිබ්බ ප්‍රශ්නේ. ඒ වගේම තමයි අර පැත්තෙන් ඩොලර් රේට් එක වැඩි වෙලා හින්දා ඔයාලට එන ගේන් එක වැඩි. ඉතින් ඉන්වෙස්ට්මන්ට් එකක් කොහොමද අපි හොයාගන්නේ? ඒක තමයි ඔයාගේ ඔයා කරන්න යන දේ ගැන ඔයා හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරලා ඔක්කොම කරලා ඉවර නම් ඔයාගේ අර කීවා වගේම මාකට් එකට දැම්මොත් ඔයා බලන්න ඕනේ ඔයාගේ මාසයකට මම ප්‍රොඩක්ට් කොච්චරක් ඇදුවොත් මට ගේන් එකක් ගන්න පුළුවන්. ආන් ඒ කැපැසිටි ඔයා තමන් තියන එක මට කියන්නත් බෑ වෙන කාටවත් කියන්නත් බෑ. ඒක තමන් තමයි ඒකේ පොටෙන්ෂල් එක හදා ගන්නවා. රයිට්. මට කරන්න පුළුවන් මාසෙට මැක්සිමම් 10,000 එහෙම නැත්නම් 20,000 පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. රයිට්. හැබැයි ඒක අපි එකපාර ඔයා සුපර් මාකට් චේන් එකට දානවත් එහෙම නෙමෙයි. අපිත් නෑ. තාම මමත් නෑ. හරි එතකොට ඒ වරෙන් ලොකු ලොකු දේවල් අපි හොයා ගන්නවා. නමුත් ඊට කලින් අපේ ඕන තරම් පොඩි පොඩි shops තියෙනවා සාමාන්‍යයෙන් buyers line ඉන්න එකට යවන්න hotels තියෙනවා එකට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් නම් capacity කරන්න පුළුවන් 10,000 නම් 10,000 කරන්න යන machines ටික මොනවද කියන එකේ identify කර ගන්නවා. එතකොට ඔයා ඒක දන්නේ නැත්නම් machine වලද මොනවද දන්නේ නැහැ. ඔයා දන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔයා දැනගන්න ඕනෙත් නැහැ. ඒකට තමයි ඕන තරම් ලංකාවේ ඉන්න consultant ලා. එතකොට එයා කෙනෙක් hire කරලා right මගේ මේක තමයි product එක මම develop කරලා ඉවරයි. මට මේකට හදන්න යන machines ටික මොනවද?
ඕන තරම් ඉන්නවා. ඔයාලා හොයාගන්න බෑ නම් මට දාන්න ටෙක්ස් එක. මම ඒ කට්ටිය සම්බන්ධ කරලා දෙන. ඒක ගැන ප්‍රශ්නයක් නෑ. එතකොට එතෙන්ට අපි කියමුකෝ ඔයාට 1 මිලියන් යයි නැත්නම් 20 මිලියන් යයි නැත්නම් 10 මිලියන් යයි. ඒ ඒ ඒ කැපැසිටි ඩෙවලොප් වෙන්නේ ඔයාගේ තියෙන රික්වයර්මන්ට් ඔයාගේ තියෙන පොටෙන්ෂියල් එකත් එක්ක තමයි ඒ කැපැසිටි දෙනවා. ඉතින් මම කියන්නේ බැංකුවෙන් කවදාවත් ඔයාලට උදව් කරයි කියලා වෙන්නේ නෑ. තාම නෑ. දැන් තමයි මේ කියන්නේ ඒත් අපි යමක් කරන ඉඳලා අපිට යමක් එනේ ඉඳලා තමයි දැන් හරි මේලා ඉන්නේ. මුලදී හරි අමාරුයි බැංකුව එකෙන් සපෝට් එකක් ගන්න. ඉතින් ඒ ලංකාව වගේ රටවල් තමයි නමුත් ඔක විදේශ රටවල ප්‍රශ්න නෑ. ඉතින් හොඳම දේ තමයි මම මේ කර කියන්න යන දේ ඔයාලට අතාව වැදගත් වෙයි. කලබල වෙන්න එපා, දුක් වෙන්න එපා. ප්‍රොඩක්ට් එකක් කරන්න සර්විස් අනිවාර්යෙන් යනවා. ඔයාලා සාමාන්‍යයෙන් බෙවරේජ් එකක් හදන්න නම් ඔයාලා පැස්චරයිස් සිස්ටම් එකක් හදාගන්න පොඩි අඩුම තරම් දවසට බෝතල් 1000ක් වගේ කරගන්නවත් අඩුම 5 මිලියන් more than at least 5 මිලියන් ඔයාලට ඕනේ. 5 මිලියන් නැතුව ඔයාලට පටන් ගන්නවත් දිගක්වත් නැහැ. ඒතකොට 5 මිලියන් නැත්තම් ඔයාලා කෙලින්ම මේ වැඩේ අතාරින්න එපා. මම කියන්නේ ඒක. දැන් ඔයාලා ඔක්කොම හදලා ප්‍රොඩක්ට් එකත් හොඳයි, ටේස්ට් එකත් හොඳයි, මිනිස්සුත් හරි කැමතියි මේක විකුණ ගන්න පුළුවන් කෝ. අතර 5 මිලියන් යයි මේකට හදන්න කියලා දැන් මම කිව්වා කියලා අපෝ මේක කරන්න බෑ කියලා නවත්තන නෙමෙයි මේ කේස් එක. මම ඒක ඒක ඔයාලා අදිරම අයිදිරමත් කරන්න කියපු දෙයක් නෙමෙයි. මෙතන තියෙන ප්‍රශ්නේ අපි හරියට තීරණය ගන්න ඕනේ, තීරණය කර ගන්න ඕනේ, අපි හිතන්න ඕනේ අපි කොහොමද මේකට අවශ්‍ය මූලික පිරිවැය හදාගන්නේ කියන එක. රයිට්. එතන තමයි ලොකුම ගැටලුව. එතකොට බැංකු වලින් කවදාත් බලාපොරොත්තු වෙන්න එහෙම සපෝට් දෙන්නේ නැහැ. එහෙම දෙනවා නම් ඔයාට තියෙන්න ඕන අර පැත්ත දෙනවා. අපේ වාගේ අර පැත්තේ තියෙන ගැරන්ටිස් ටික ඒ විදිහට තියෙන්න ඕන. ඔයාලගේ තියෙන, ඔයාගේ තියෙන, ඔයා දෙන්න සිකියුරිටිස් ටික හරියට තියෙනවා නම් ඔයා 5 මිලියන් ගන්නවා නම් ඔයා 10 මිලියන්වත් ඔයාගේ සිකියුරිටිස් පෙන්වන්න පුළුවන් නම් ලෑන්ඩ්ස් හරි මොනවා හරි ප්‍රොපර්ටිස් ටික පෙන්වන්න පුළුවන් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. එහෙම තියෙනවා නම් ඔයා යන්න. එහෙම නැත්තම් කරන්න එකම දේ තමයි ලංකාවේ ඕනතරම් ප්‍රොඩක්ට් දැන් ඩෙවලොප් කරන කට්ටිය ඉන්නවා. සර්විස් ඩෙවලොප් කරන කට්ටිය ඉන්නවා. රයිට්. ඒ එක්ක එයාලත් එක්ක එකතු වෙලා රයිට් එයාලගේ අරගෙන ඔයා හොඳ හොඳ මාකට් කෙනෙක් වෙන්න ඉස්සලා රයිට් ඔයා ප්‍රොඩක්ට් එකක් හදලා තිනවා අතර ඔයාගේ ඕන් ප්‍රොඩක්ට් එකක් තිනවා මම මේ කවදා හරි කරනවා කියන ගට් ෆීලින් එකත් එක්ක ඔයා ඉනිෂියල් කරන්න ඕනේ මාකට් කෙනෙක් වෙන්න රයිට් ඔයාගේ ප්‍රොඩක්ට් එකත් ඔයා මාකට් කරන්න පැ කවදා හරි ඒ ඔයාගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න කලින් අනිත් ප්‍රොඩක්ට් එක හොයලා හොඳ වර්ත් ප්‍රොඩක්ට් 10ක් විතර අරගෙන හොඳ වෙබ්සයිට් එකක් හදාගෙන එහෙම නැත්නම් ඔයාගේ ප්ලැට්ෆෝම් Facebook ද Instagram ද ඒ ප්ලැට්ෆෝම් එකත් එක්ක හදාගෙන ඔයා ඒක මාකට් කරන්න ඉන්ටෙන්ෂන රයිට් යා කෙලිම ඇග්‍රීමෙන්ට් එක සයින් කරන්න මන සප්ලයර්ස් ලත් එක්ක කතා කරගෙන 10% 15% කිසි ප්‍රශ්නයක් නැහැ අනිවාර්යෙන් ලාගුර මමත් එහෙමයි මම 15 20 සමහර කට්ටියට දෙනවා එතකොට ඒක මට ප්‍රශ්නයක් නැහැ මොකද ඔයා තමයි මට බිස්නස් එකේ එන්නේ මෙතන තියෙන්නේ මේක කවදාවත් හිතන්න එපා මේකේ මේක මේ බිස්නස් එකේ සීළු දෙන අර කියන්නේ අපි කියන්නේ ඉන්ටර්කනෙක්ටඩ් හරි එතකොට මම කවදාවත් ඔයා ඕඩර් එකක් ගෙනාවා කියලා පොස්ට් එක ඔයත් එක්ක ගිලා ආපහු මම අර පැත්තෙන් යන්නේ නැහැ ඒක කරන්නේ නැහැ බිස්නස් වල ඔයානම් මට මේ ක්ලයන්ට් හම්බ සෙට් මූලික මුණගැසලා දුන්නේ එයත් එක්ක තමයි අපි ගමන යන්නේ. ඔයා පළවෙනි පාර උත්සාහ කරන්න. ඒ වගේ හොඳ පොටෙන්ෂියල් බයස්ලා ටිකක් අරගෙන අපේ ප්‍රොඩක්ට් ලංකාවේ තියෙන ප්‍රොඩක්ට් එකයි සර්විස් එක මොනවා හරි ඒ ප්‍රොඩක්ට් ටිකක් අරගෙන ඔක්කොම නෙමෙයි ටිකක් ඔයාට තේරෙන්නේ මේක පොටෙන්ෂියල් එකක් තියෙන එක. ඒක මාකට් කරන්න පටන් ගන්න. ඔයා ඒකෙන් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට අවුරුද්දක් ඔයා හරියට ප්‍රොඩක්ට් එක මාකට් කරපුවම ඔයා දන්නවා ප්‍රශ්න ටික දන්නවා. රයිට් එකපාර මාකට් එකේ යද්දි ප්‍රශ්න තියෙනවා. ඒකට ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක මොකද්ද කියලා දන්නවා. ඒතර ඔයාට මේකෙන් ඔයාගේ ඉන්වෙස්ට්මන්ට් එක හදා ගන්න පුළුවන්. අන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක ඔයාට ඒතර ඔයා ස්ට්‍රෝන් වෙනවා. ඔයාට ඒතර ඩිමාන්ඩ් කරන්න පුළුවන් නැහැ. ඔයාට පුළුවන් ද මගේ. ඒතකොට ඒ සප්ලයර්ටම කියන්න මට නත් පුළුවන්. ඔයාට ස්ට්‍රෝන් නැත් වෙනවා. ඔයාගේ හොඳ ක්ලයන්ට් බේස් එකක් ඉන්නවා. ඔයාට කියන්න පුළුවන් රයිට්. රංජන් මට මේ ප්‍රොඩක්ට් එක හදාලා දෙන්න. මට මේකෙන් කෑලි 10000ක් මාසෙට ඕනේ. මේක මගේ බ්‍රෑන්ඩ් නේම් එක. මගේ බ්‍රෑන්ඩ් නේම් එක වාර කරලා දෙන්න පුළුවන්ද? Yes. ඔයාට එහෙම ස්ට්‍රෝන් වර්ඩ් එකක් දෙන්න පුළුවන් නම් ඒතර අපිත් පොඩ්ඩක් අපි කියන්නේ අර අපි ඇමරනවානේ රයිට් ආ මෙයාට හොඳ ස්ටෝන් තියෙනවා මාසෙට දෙන්න පුළුවන් රයිට් නම් මම එයාට ප්‍රයිවට් ලේබල් කරලා දෙනවා මම සාමාන්‍යයෙන් කරන්නේ නැහැ දැනටත් කරන්නේ නැහැ නමුත් ඔයාලා කවුරු හරි මට ස්ටෝන් ලිකිවා මට කැලේ 10000 මාසෙට කරලා දෙන්න මම ප්‍රයිවට් ලේබල් මගේ ලේබල් එක මගේ බ්‍රෑන්ඩින් කරන්න ඕනේ ඔයා කැමතිද කිව්වා සමහරට මම කැමති වෙන්න පුළුවන් රයිට් මම බලනවා මම ඇනලයිස් කරන්න එකනේ ආ රයිට් කැලේ 10000 මාසෙට කරනවා මටත් මේකෙන් ලාභය මෙන්න මම ඇනලයිස් කරා මම දුන්නා ඕක තමයි තියෙන හැම වෙලේම අපි ඇනලයිස් කරනවා ඉතින් ඒක නිසා කවුරුත් අවුල් වෙන්න එපා ඉන්වෙස්ට්මන්ට් එකකටම සල්ලි ඕනේ ප්‍රොඩක්ට් එකක් හදුවා R&D කරා ඔක්කොම හොඳයි කියලා ඔක මාකට් එකට දාන්න බෑ අනිවාර්යෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ ඉන්වෙස්ට්මන්ට් එකත් මම ඔයාලා බොටල් ටික ගන්න ඕනේ ඔයාලා ලේබල් කරන්න ඕනේ ඔයාලා ෆැක්ටරි හදා ගන්න ඕනේ රයිට් එතකොට එකපාර නිකන් ලංකාවේ තියෙන නිකන් බොටලයක් අරගෙන පුරවලා දාන්න බෑ ඒතකොට එමනම් ඔයා කැමති ඔයාට පුළුවන් ඔයාට යුනික් බොටලයක් හදා ගන්න ඕන යුනික් බොටල් හදන්න පුළුවන් ඉතින් at least 2 to 3 million නම් මෝල්ඩ් එකකට විතර රයිට් ඊට පස්සේ කෑලි ලක්ෂ 2 3ක් ඔයාලා හදලා ගන්න ඕනේ මම මේ කියන ඒවා කරලා ඔයාලා අර අපි කියන්නේ අර ප්‍රොඩක්ට් ඩිමෝටිවේට් වෙන්න එපා මේක තමයි ඇත්ත தත්ත්වය මොකද ඔයාලා උඩර එන්න කලින් ටිකක් එන්න කලින් ඕක දැනගෙන ආවට පස්සේ ඔයාලා දන්නව කොහොමද වෙන්නේ හැබැයි ඔයාලා හොඳ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි තියනවා නම් ඔයාලට ඉන්වෙස්ට්මන්ට් එකක් හොයාගන්න එක ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි ඕනතරම් ලෝකේ කට්ටිය ඉන්න ලංකාවේ ඒ වගේ කට්ටිය ඉන්නවා මට දැන් කතා කරන පර්සන්ලි අපි කැමති ඔයාට ඉන්වෙස්ට් කරන්න මොකද ඒ දැකලා ඒතකොට එයා දැකලා මොකක් හරි යමක් කරනවා ඉන්වෙස්ට් කරන්න කැමති එයාලගේ පොටෙන්ෂියල් එක ඒ වගේ ඔයාලා හරියට
මං අද කියන්නේ ඔයාලා හරියට ප්‍රොඩක්ට් එක හදලා සර්විස් එකක් හදලා ආකියුවොත් මේක ඕකේ කියලා මමත් ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සෙක් ඉද මමත් දන්නා මේක පොටෙන්ෂල් එකක් තියෙනවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලා ඉන්වෙස්ට්මන්ට් එකක් හොල දෙන්න බැංකු නෙමෙයි හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් හොල දෙන්න එතකොට ඒක හරියට හොඳ ප්‍රොපෝසල් එකක් හදලා මේක ඇදුවොත් ඕනතරම් මිලියන 25ක් 30ක් ඉඳන් කරන්න බැරි කට්ටිය නැහැ ඕනතරම් ඉන්නවා එතකොට ඒ වගේ කරගත්තනම් ඔයාගේ ඕන් ෆැක්ටරි එකක් හදාගන්න ඔයාට ඕන විදිහට යන්න පුළුවන් හැබැයි ඒට කලින් මම කියන්නේ ඊට කලින් උත්සාහ කරන්න මාකට කෙනෙක් වෙන්න මාකට කෙනෙක් තමයි මෙතන ප්‍රධාන දේ මමත් මාකට හරි මගේ පොඩක් මම තියෙන දැන් මගේ තියෙනින්ද තමයි මම මගේ දේ කරා නමුත් මම කරන්න නැති ගොඩක් දේවල් මම එක්ස්පෝට් කරනවා මම කරන්න නැති කියන්නේ මගේ ෆැක්ටරි එක කරන්න නැති ඒවා ඉන් හවුස් නැති ඒවා ගොඩක් දේවල් මම එක්ස්පෝට් කරනවා රයිට් එතකොට ඒ එතෙන්ට එන්න අපි හොඳ මාකට කෙනෙක් ඉන්න ඉතින් ඕතන තමයි මම කිව්වේ ඔයාලගේ ඉන්වෙස්ට්මන්ට් එක ඔයාල රුපියලක්වත් ඕනේ නැහැ රයිට් ඔයාට මොකද වෙබ්සයිට් එකක් හදාගන්න පියා 50000ක් තිබුණත් ඔයාලා ඔක්කොම කරගන්න පුළුවන් හරි හොඳ වෙබ්සයිට් එකක් හදාගන්න පුළුවන් Facebook හොඳ page එකක් හදාගන්න පුළුවන් හොඳ connection එකක් තියෙනවා ඔයාලට කතා කරන්න පුළුවන් skill එක හොඳයි නෝ ඉංග්‍රීසි එක හොඳ හදලා තියෙනවා you can do it ලංකාවේ මේ යන ඩොලර් ප්‍රශ්නෙට තියෙන එක හොඳ විසඳුමක් තමයි ලංකාවේ export business පටන් ගන්න එක ඉතින් ඒකට උදව්වක් විදිහට Simple Books අපි කල්පනා කරා ලංකාවේ export business පටන් ගන්න කට්ටියට තව දිරිගැන්වීමක් ලබා දෙන්න. දැනුම ලබා දෙන්න ඕන නිසා මේ export සම්බන්ධයෙන් video series එකක් අපි කරන්න කල්පනා කරා. හැබැයි මෙතනදී අපිට ඔයගොල්ලන්ගේ උදව් පොඩ්ඩක් මෙතනදී අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එක බලන ඔයා export business එකක් දැනටමත් කරනවා නම් ඔයා කැමති නම් ඔයාගේ දැනුම, ඔයාගේ අත්දැකීම Simple Books අපේ channel එකට ඇවිල්ලා වීඩියෝ එකක් විදිහට අපේ ලක්ෂයකට වැඩි audience එකට කියලා දෙන්න. මෙන්න එකට හොඳ chance එකක්. ඔයාට කරන්න තියෙන හරිම simple දෙයක්. ඔයා දැනටමත් කරන export business එක මොකක්ද? ඔයාගේ සම්පූර්ණ නම සහ ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් එක දුරකථන අංකයක් දාලා පල්ලා description එකේ තියෙන email එකට ඔයාට mail එකක් යවන්න විතරයි තියෙන්නේ. මේ වීඩියෝ එක බලලා ඔයා export business එකක් කරන්නේ නැහැ. හැබැයි export business එකක් කරන කෙනෙක්ව දන්නවනම් අන්න ඒ කෙනාගේ නමත් ඔයාට comment section එකෙන් comment එකක් විදිහට දාන්න පුළුවන්.